Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. දැන් අද අනුස්වක සතුමිය ජනිත මැතිනි මොකද ඔබතුමාට දුන්න උපදෙස් මොනවද ඉදිරි වැඩ කටයුතු? නෑ එතුමිය තමයි ඇත්තටම මට නම් උපදෙස් දෙන්නේ. මොකද අර කිව්වේ? අපි ඉදිරියට යන ගමන. නව ලංකා නිදහස් පක්ෂයෙන් අපි කොහොමද ඉදිරියට යන්නේ? අපි මොනවද කළ යුත්තේ? අපි මොනවද රටට අලුත් දෙයක් කියන්න ඕනේ? විශේෂයෙන්ම තරුණ තරුණියන් දුහල පුතාලට අපි මොකද්ද ඉදිරියේදී හදලා දෙන්න යන සැලැස්ම? මේවා තමයි ඇත්තටම සාකච්ඡා කරලා ඉන්නේ. දැන් අපි දැක්ක මේ පොදුජන පෙරමුණ චන්දිලලා පාර්ලිමේන්තුව ඇවිල්ලා ස්වාධීන වෙච්චවරු මන්ත්‍රීවරුත් මෙතන සහභාගී වෙලා ඉන්නවා. ඒ කණ්ඩායම ඔබතුමාලත් එකතු වුණාද? මොකද ඔය අපි ඔක්කොම එකතු වෙන්න එපා ආණ්ඩුව පෙළන්න නම් අපි 113ක් ගන්නවා. ඒතර 113ක් ගන්නවා නම් අපි ඔක්කොම එකව වෙන්නේ. ඉතින් අපි ඔක්කොම එකව වෙන්නේ මේ හම්බ වෙන්නේ 113ක් අරගෙන මේ ආණ්ඩුව ගෙදර යනවා. ඒකින්ද තමයි මේ කොටස් වශයෙන් අපි හම්බ වෙන්නේ. දැන් මහින්ද මහත්තයා යලිත් අගමැති කරනවා කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියනවා අලුතෙන් බලවේගයක් හදලා ඒ සියල්ල සූදානම් වෙනවා කියලා දැන් කියන්නේ. එතකොට බලවේගයක් නම් නැහැ. ඒක බොරු. රාජපක්ෂලගේ බලවේගයේ බිඳ වැටිලා ඉවරයි. රාජපක්ෂලට මේ මේ මට පේන තෙක්මානේ එන්න බෑ. හැබැයි ඉදිරියේදී අපි කියන්න බෑ. මොකද මහකෝස්ගේ පුතත් ආවනේ. දැන් රාජපක්ෂලට බලවේගයක් නම් නැහැ. ඒකෙන්ද ඒගොල්ලන්ට එන්න බෑ. හැබැයි රාජපක්ෂ මහත්තයා වුණා අගමැති කරන්න පුළුවන්. කොහොමද? ඒ ඉතින් ජනාධිපතිතුමාට පුළුවන් අගමැති කරන්න. ජනාධිපතිතුමාට ආව අගමැති කරන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. නමුත් ජනතාවගේ නම් ප්‍රසාදයක් ඇත්තම නැහැ. එහෙම කරොත් ජනතාව බලාගෙන ඉන්නේ ආයි කෝචි වලින් බස් වලින් බයිසිකල් වලින් ආයි දැන් චන්දිකා මැතිණියගේ මතය මොකද මේ වෙලාවේ එතුමිය වැඩි අපි කතා කරන්නේ නැති හින්දා මොකද එතුමිය කියන්නේ? ඇයි ඉතින් මැතිණිය අපි මට නම් උපදෙස් දෙනවා අපිට ඉස්සරහට යන්න අපිට මේ හොඳ අදහස් නිර්මාණය කරන්න දෙනවා. ඉතින් එතුමියගේ ලොකු දායකත්වයක් තියෙනවා මේ දිරි ගමන පිළිබඳව. ඉතින් ඒක ඉතින් එතුමිය මට ඒකට සහයෝගය දෙනවා. මට විතරක් නෙමෙයි අපේ පක්ෂයටත් අනිත් අයටත් සහයෝගය දෙනවා. සමස්තයක් වශයෙන් ඔක්කොම දෙනවා.